ඉරානය ඊස්රායිලයට මිසයිල් ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය එම මිසයිල් විනාශ කිරීමට සහාය වූවක් මෙන් රුසියාව යුක්‍රේනයට එල්ල කරන මිසයිල් විනාශ කිරීමට ඇමරිකාව ඇතුළු නේටෝ සමාජිකයන් සහාය ලබා දිය යුතු බව යුක්‍රේන ජනාධිපති ෆ්ලොඩ්මීර් සෙලෙන්ස්කී නිව්යෝක් ටයිම්ස් පුවත්පත් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා. යුක්‍රේන අහසේදී රුසියානු මිසයිලයක් විනාශ කිරීම රුසියාවට පහර දීමක් නොවන බවත් එලෙස සහාය ලබා නොදෙන්නේ රුසියාව ප්‍රකෝප කර ගැනීමට නේටෝ සමාජිකයන් බියවීම නිසා වෙන් යයි තමන් සිතන බවත් ජනාධිපති සෙලෙන්ස්කී එහිදී පැවසුවා. එසේම ඇමරිකාව සහ මිතුරු රාජ්‍යයන් ලබා දෙන අයවලින් රුසියාවේ අභ්‍යන්තරයට පහර දිය නොහැකි බවට පනවා ඇති නීතිමය සීමාව ඉවත් කිරීමටද එම රටවල් කටයුතු කළ යුතු බව යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. යුක්‍රේන ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේ දින නියමක් නොමැතිව කල් දෙමීම පිළිබඳව එල්ලවන චෝදනා බැහැර කළ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ යුක්‍රේන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කිසියෙකුට කරුණු පැහැදිලි කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවටයි. සිය නිල ජනාධිපති දුරකාලී අවසන් දිනේදා යුක්‍රේන ජනාධිපතිවරයා මෙම සම්මුඛ සාකච්ඡාව ලබා දුන් බවත් හමුදා නීතිය අවසන් වන තෙක් ලොත්මිය සෙලෙන්ස්කී ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බවත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කර තිබෙනවා.